මං හිතනවා ටීමයක් ඉදිරියට අපි ප්‍රිපරේෂන් ගොඩක් හොඳයි පැක්ටිස් කරා මේ අන්තිම මාසෙම. ඉතින් මං හිතනවා ඉංග්ලන්ඩ් වලට යන මේ සංචාරයේ ටීමයක් ඉදිරියට අපේ පුළුවන් උපරිම දස්කම් දක්වලා සීරීස් දෙකම ජයග්‍රහණය කරන්න. කණ්ඩායම ගත්තොත් වර්ල්ඩ් කප් එකේ ප්ලේ කරපු 5 දෙනෙක් ඉන්නවා. ඊට පස්සේ අනිත් ප්ලේයර්ස් 13 දෙනාම ෆස්ට් 2 එක යන්නේ. මං හිතනවා ඒගොල්ලෝ සමහර ප්ලේයර්ස් ඉන්නවා ක්ලබ් ඩොමෙස්ටික් ක්‍රිකට් එකේ හොඳට ගහලා ඉන්න අය. අනිත් එක ස්කූල් මැච් වලත් හොඳට පර්ෆෝම් කරපු ප්ලේයර්ස් ඉන්න ටීම් එකේ. මං හිතනවා හොඳ තරඟවලට දෙන්න පුළුවන් ඒ කියලා. ඇත්තටම මං හිතනවා පුලින්දු පෙරේරා ඉන්නවා, ඒ වගේම ශාරුජන ශම්මුඛනාදන් ඉන්නවා වයිස් කැප්ටන්. ඒගොල්ලෝ වර්ල්ඩ් කප් වලත් ඉස්සරහ කලින් ටුවර්ස් වලත් හොඳට පර්ෆෝම් කරපු ප්ලේයර්ස් ඉන්නේ. ඒ දෙන්නගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක අනිත් ප්ලේයර්ස් තව එකතු කරගෙන හොඳ තරඟවලට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉංගලන්ඩ් 2 එකේ අපිට මුලින්ම හම්බෙන්නේ මුලින්ම වෝම් අප් මැච් එක තියෙනවා. වෝම් අප් මැච් එකෙන් පස්සේ 1 days 3යි 4 days 2යි තියෙනවා. අපි ඉන්ඩෝස් අපිට ගොඩක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. කාලගුණයත් එක්ක වර්ෂාවත් එක්ක අපි ගොඩක් ඉන්ඩෝ ප්‍රැක්ටිස් කරේ. ඉතින් ඉංගලන්ඩ් වල 4 days 2 තියෙන්නේ ඩියුක් බෝලින්. අපි ඒකට පුහුණු කරුවන් එක්ක කතා කරලා ඒ සති 2ක් 3ක් විතර ඩියුක් බෝලින් ප්‍රැක්ටිස් කරා. ඉතින් මං හිතනවා කණ්ඩායම හොඳ සූදානමකින් සිටිනවා කියලා.